Then manga adiyenne KS11 brushless drone එක. ඉතින් අද වීඩියෝ එකේ මේ drone එකේ unboxing and review තමයි බලන්න යන්නේ. ඉතින් වීඩියෝ එකට යන කලින් මේ channel එකට තාම subscribe එක දාන්න නැතුව බලන් ඉන්න කෙනෙක් නම් දැන් මම subscribe එක දාගන්න. bell icon එක click කරලා all key option එක දෙන්න. මං දාන videos අර notification එකෙන් බලා ගන්න පුළුවන්. මේ drone එක මං online එකෙන් තමයි order කරලා ගත්තේ. මොන site එකෙන්ද ගත්තේ? ප්‍රයිස් එක කොහමද කියලා විස්තර මම අන්තිමට කියන්නම්. මුලින්ම මේ drone එකේ unboxing එක බලමු. packaging එක බැලුවොත් කළු bag එකේ මේ විදියට මේ drone එක මට bubble wrap කරලා තමයි මට හම්බ වුනේ. පොඩි zipper bag එකක්. ඒක open කරාම අපේ drone එක බලා ගන්න පුළුවන්. ඒත් එක්කම තියෙනවා drone remote එකක්. ඊට පස්සේ purple works user manual එක තියෙනවා. ඒත් එක්ක චූටි bag එකක්. ඒකේ අපිට drone එකට extra blade 4ක් හම්බ වෙලා තියෙනවා. ඒකට guard 4කුත් තියෙනවා. ඒත් එක්කම screw. ඊට පස්සේ micro USB mini cable එකකුත් හම්බ වෙලා තියෙනවා. හරි. එහෙනම් මේ drone එකේ unboxing එක කොහමද? extra මේ drone එකට මොනවද හම්බ වෙලා තියෙන්නේ කියලා බලුවා. දැන් අපි බලමු මේ drone එක කොහමද? drone එකේ build quality එක කොහමද කියලා. drone එක බලුවොත් high quality plastic එකේ තමයි drone එක තියෙන්නේ. ඊට පස්සේ wind blade හතරම තියෙන තැන විතරක් metal වලින් දීලා තිනවා. උඩ අපිට බලා ගන්න පුළුවන් KS11 brushless කියලා model එක mention කරලා තිනවා. ඒත් එක්කම තිනවා පොඩි gadget එකක් fix කරලා. ඒකේ obstacle avoidance කියලා ගහලා තිනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ පොඩි gadget එකේ හතර වටේම light හතරක් තිනවා. දැන් drone එක fly කරද්දී කොහෙ හරි ගිහිල්ලා වදින්න යනකොට ඒ gadget එකේ තියෙන sensor එක වදින එක avoid කරනවා. ඒකයි මේකේ වෙන්නේ. ඊට පස්සේ drone එකේ ඉස්සරහම තියෙනවා කැමරා එක. මේ කැමරා එක 90 ඩිග්‍රී rotate කරගන්න පුළුවන්. drone එකේ back එකේ තමයි battery එක තියෙන්නේ. charge කරන්න battery ගලවලා ගන්න පුළුවන්. charge ගන්න battery එක ගලවුවොත් micro port එකක් තියෙනවා අපිට charge කරගන්න. මේ drone එකේ මේකට මෙහෙම තිබුණත් හොඳයි නේද කියලා මට හිතන දේවල් දෙකක් තියෙනවා. ඒක තමයි මේ drone එකේ battery ගලවන්න නැතුව තියෙන මොනව හරි solution එකක්. මොකද දැන් drone එක fly කරද්දී වදින්න යනකොට sensor එක වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ 100% sensor එක වැඩ කරන්නේ නැහැ. ඒ වෙලාවට කොහෙ හරි ගිහිල්ලා වැදුනාම හැප්පුණාම drone එක වැටෙනවා. වැටුන ගමන් battery එක ගලවෙනවා. මං පළවෙනි සැරේ fly කරද්දී කිහිප සැරයක් වැටුණා. ඒ වෙලාවට තමයි battery එක ගලවෙන්නේ. ඒකට මොනවා හරි solution එකක් තියලා තිබ්බනම් ගොඩක් වටිනවා. අනිත් එක තමයි මේ drone එකේ තියෙන කැමරා එක full open guard මොකුත්ම නැහැ. transparent plastic කැල්ලක් කර තිබ්බනම් හොඳයි කියලා හිතනවා. ඉතින් drone එකේ කැමරා එක ගැන බැලුවොත් කැමරා එක phone එකට connect කරගන්න app එකක් තියෙනවා. ඉතින් play store එකේ app store එකේ අපිට මේක download කරගන්න පුළුවන්. කැමරා quality එක ගැන බැලුවොත් කැමරා එක එච්චර quality කැමරා එකක් නෙමෙයි මේකේ තියෙන්නේ. සරලව කියනවා නම් ඉස්සර ආපු Chinese touch phone වල තිබිච්ච කැමරා වගේ තමයි මේකේ තියෙන්නේ. මම sample video footage දාන්නම් බලන්න. drone එක fly කරද්දී හුලඟට බැලන්ස් කරගන්න අමාරුයි. පෙත්තකට යනවා. ඒ වගේම fly කරනකොට බැටරි එක බහින වෙලාවට රිමෝට් එකේ ඇලර්ට් එකක් එනවා. ඒත් එක්ක fly කරන් ඉන්න තැනම land වෙනවත් එක්ක. මං මුලින්ම කිව්වා මේ drone එක කොහෙන්ද ගත්තේ, මොන සයිට් එකෙන්ද ගත්තේ, price එක කොහමද කියලා අන්තිමට වීඩියෝ එක කියන්න කියලා. ඉතින් මේ drone එක මං AliExpress එකකින් තමයි order කරලා ගත්තේ.
සති දෙකකින් වගේ මට අර හම්බ වුණා. මේකේ ප්‍රයිස් එක මට ඩෙලිවරි චාර්ජ් එකත් එක්ක ඔක්කොම මට 14000ක් වගේ ගියා. මේ ඩ්‍රෝන් එකේ ලින්ක් එක මම පළලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. ඔයාලට චෙක් කරලා බලා ගන්න පුළුවන්. එහෙනම් අපි මේ ඩ්‍රෝන් එක අන්බොක්ස් කරලා චූටි රිවියු එකක් බලුවා. එහෙනම් මේ වගේ තවත් වීඩියෝස් බලන්න, අන්බොක්සින් ඇන් රිවියුස් වීඩියෝස් බලන්න මේ channel එකට subscribe එකක් දාගන්න. bell icon එක click කරලා all green option එක දෙන්න. මං දාන වීඩියෝස් ඔයාලට notification එකකින් බලා ගන්න පුළුවන්.